අවසරයි පුතේ අද මං ඇවිල්ලා තියෙන්නේ තුන්වන ශ්‍රේණියේ ගණිතය පාඩමක් කරන්න ගුරු ගෙදර වැඩසටහනින් දුවල පුතාලට පේනවද මම මේ අද මොකද්ද කරන්න කියලා මං අද මාතෘකාව කියන්නේ ඔන්න බලන්නකෝ මං අද උගන්වන්නේ මොකද්ද කියලා හලෝ හලෝ මුදලාලි මට මේස ඇතිරිල්ල කොනක් මුදලාලිට පුළුවන්ද කෝටු තුනක් දිග කෝටු දෙකක් පළල මේ සැතිරිල්ලක් එවන්න හා හොඳයි මුදලාලි බොහොම ස්තුතියි මේ ප්‍රමාණයෙන් ඇරියනම් හරි කෝටු තුනක් දිග කෝටු දෙකක් පළල හා එහෙනම් මේ සැතිරිල්ල අරිනවා ආ මුදලාලි එවලා මේ සැතිරිල්ල ආනේ මේ සැතිරිල්ල මදි මේ සැතිරිල්ල මදිනේ බලන්නකෝ මේසෙට දාන්න මදි දුවල පුතාලට පේනවද දුවේ පුතේ අභිමත ඒකක වලින් අපි මැන්නම අපිට නිවරදිව මිනුම ගන්න බෑ ඒ හින්දා තමයි සම්මත ඒකකයක් ඇවිල්ලා තියෙන්නේ දුවල පුතාල එහෙනම් බලන්නකෝ අද අපි ඉගෙන ගන්නේ මීටරය භාවිතින් දිග මැනීම දුවල පුතාලට පේනවද මීටරය භාවිතින් දිග මනින්න තමයි අපි යන්නේ मीटर बाविते दिगमानीन होट अभी मीटर खोदु बाविता करनो मे मीटर खोदुवे आरंभिक स्थाने मे आरंभिक स्थाने मे स्थाने इदान तमाय अभी मीटर खोदुवे दिगमानीन देंदुवे पुते अभी मे मेस लैले दिगमनल बलमु उन्न दुवे पुते आरंभिक स्थाने अभी आरंभिक स्थाने सलकुनु करनवा आरंभिक स्थाने उन्न आरंभिक स्थाने आरंभिक स्थाने इदां मीटर खोदुवे दिगमनिनो दिगमनिनो कोट उन्न दुवे पुते अपि सलकुनु करन्न ओना सलकुनु करनवा एक्कम वार गान गणन करनवा मीटरयै एकाई दैन ईट पस्से नैवत मेम स्थानेन आरंभ करनवा एतकोट मीके वार गान गणन करन्न ओना दैन मे मेस लैल्ले मीटर एट वैडी मे मीटर खोदुवेन दिगमेन्ने मेस लैल्ले तवत् अपिट पुलुवन् दुवे पुते मिनुम पट्टी उदागना दिगमनिन्न पुलुवन् मिनुम पट्टित् अपि भाविता करनवा दुवल पुताल बलन्नको मे मीटर खोदुव मीटर खोदुवेन् तमयि दिगमनल मेन्न वगेम मीटर खोदुव मितन तियनवा පේනවද දුවේ පුතේ ඊ තලවලින් පෙන්නනවා මීටර් කෝදුවේ දිග ප්‍රමාණය 1m කියලා මීටර් 1යි දැන් බලමු දුවේ පුතේ මෙන්න මිනුම් පටිය මන් දුවල පුතාලට පෙන්නුවා නේද මේ මිනුම් පටියෙන් දිග මනින ආකාරය තමයි පෙන්නලා දීලා තියෙන්නේ දැන් එහෙනම් අපි බලමු දුවේ පුතේ අපි දැන් වත්තට යා දැන් අපි වත්තට ගිහිල්ලා ගස් දෙක අතර දුර බලන්න යන්නේ ගස් දෙක අතර දුර දුවල පුතාලට පුළුවන් ගස් දෙක අතර දුර බලනකොට අපි ගස් දෙකේ පොළව මට්ටමේ ඉඳන් මේ ඊතල වලින් පේනවා අපි ගස් දෙක අතර දුර මීටර් 5යි සමතලා බිමක තමයි අපි දිග බලන්නේ නැත්තම් සමතලා බිමක තමයි අපි ගස් දෙක අතර දුර බලන්නේ දැන් දුවල පුතාලට පුළුවන් මීටර් කෝදුව අරන් ගිහිල්ලා ගස් දෙක අතර දුර ප්‍රමාණය බලන්න එතකොට දුවේ පුතේ මීටර් කෝදුව හරියට සම්මත පෘෂ්ඨයක් නැත්නම් පොළොව මට්ටමින් තබලා ගස් දෙක අතර දුර මනින්න හැම වාරයකම ගණන් කරන්න ඕන 1යි 2යි කියලා मीटर को दूर मैन को गणकरा अवसान लक्ष्य मम पेन्नवागे अवसान लक्ष्य सठान करना दला दुवे पुते निवसे दिग निवसे दिग तमाय मे मेन निवसे दिग पुताल दूलट पुलवांग निवसे दिग मनीन दीटर को दिग मेनम मीटर अट्टाई निवसे दिग मीटर अट्टाई दुवल पुतालत मीटर को द्वारा निवसे दिग मनीन दिग मनीन कोट मंपेन्वे वार गण गणकल दिग सटहांकर मतगति आगा
අපිට සමහර වෙලාවට පුතේ දුවේ අපි හිතනවා මේක මීටර් 7ක් වෙන්න පුළුවන් කියලා හිතනවා. නමුත් ඇත්තටම දිග මැන්නම සැබෑ දිග මීටර් 8 වෙන්න පුළුවන්. සැබෑ දිග මීටර් 8යි. අපි හිතපු දිගට වඩා චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න දුවේ පුතේ මේ ශීතකරණයේ උස. ශීතකරණයේ උස මීටර් 2යි. දුවල පුතාලා දැන් මීටර් කෝදු අරගෙන විවේක වේලාවට ශීතකරණයේ උස බණින්න. ශීතකරණයේ උස මනිනකොට අපි පොළව මට්ටමේ ඉඳන් තමයි උස මනින්නේ. ශීතකරණයේ උස මීටර් 2යි. මීටර් කෝදු අරගෙන ශීතකරණයේ උස මනින්න. දැන් බලන්න දුවේ පුතේ මං දැන් දුවල පුතාලට මේස ලෑල්ලේ දිග මැනලා පෙන්නවා. පුතාල දුවලට මීටර් කෝදු අරගෙන ටීචර් මේස ලෑල්ලේ දිග මැන්නා. දැන් බලන්න මේ ඊ තල වලින් ඊ හිස් වලින් පෙන්වන්නේ ආරම්භක ස්ථානයේ ඉඳන් අවසාන කරන ස්ථානෙට. මේසේ දිග මීටර් 2යි. දැන් දුවල පුතාලටත් පුළුවන් නිවසේ තියෙන මේසය අරගෙන ඒ මේසෙ ළඟට ගිහිල්ලා මීටර් කෝදු අරන් ගිහිල්ලා දිග මනින්න. මේසේ දිග කීයද කියලා සටහන් කරගන්න. දැන් බලන්නකෝ. දැන් මං උස මැනලා තියෙන්නේ. මං උස මැන්නේ මොකේද? මං උස මැනලා තියෙන්නේ දොරේ. දොරේ උස තමයි මං මැනලා තියෙන්නේ. දුවල පුතාලට පේනවද? මං දොරේ උස මැනලා තියෙන හැටි. මෙන්න. පොළව මට්ටමේ ඉඳන් දොරේ ඉහළටම දොරේ උස මැනලා තියෙනවා. දොරේ උස මීටර් 2යි. දැන් චූටි දුවල පුතාලට පුළුවන් පුතාල දුවලගේ නිවසේ තියෙන ඉදිරිපස දොර තියෙනවා, කාමරේ දොර තියෙනවා. යාළුවොත් එකතු කරගෙන අයියලා අක්කලා එකතු කරගෙන මීටර් කෝදු අරගෙන උස මනින්න. පොළව මට්ටමේ ඉඳන් ඉහළට තියෙන උස මනින්න පුළුවන්. උස මැනලා සටහන් කරන්නකෝ. පුතාලා හිතනවා නම් දැන් මේක උස දැන් අපි දැක්ක ගමන් නිකන් හිතන්න පුළුවන් මීටර් 3ක් විතර උස ඇති කියලා අපි හිතනවා. අපි මැන්නම සැබෑ උස සටහන් කරන්න ඕන. දැන් බලන්න. දැන් මම මොකද්ද මේ මැනලා තියෙන්නේ? ජනේලය. ජනේලේ පළල. ජනේලේ පළල. දුවල පුතාලට පේනවද ජනේලේ පළල කොච්චරද? මීටර් 1යි. ජනේලේ පළල මීටර් 1යි. මේ බලන්නකෝ ජනේලේ පළල. දැන් එහෙනම් ඕගොල්ලන්ටත් පුළුවන් නේද? ඕගොල්ලන්ගේ ගෙදර ජනේල් මනින්න. ජනේලේ පළල කොච්චරද කියලා මැනලා බලන්න. ඔව්, මේ මීටර් කෝදුව අරගෙන මීටර් කෝදුව භාවිතා කරලා ජනේලේ පළල මැනලා බලන්න. එතකොට ඕගොල්ලන්ට පුරුදු වෙනවා කොහොමද අපි උස දිග පළල මනින්නේ කියලා. ඔන්න බලන්න දුවේ පුතේ, දැන් මං දුවල පුතාලට කියන්නේ මීටරේ සඳහා සම්මත සංකේතයක් තියෙනවා. මීටරේ සඳහා සම්මත සංකේතය M. සිම්පල් M වලින් තමයි අපි සටහන් කරන්නේ. මීටරේ සඳහා සම්මත සංකේතය M. සිම්පල් M වලින් තමයි සටහන් කරන්නේ. දුවල පුතාලා මිම්ම ලකුණු කරනකොට සම්මත සංකේතය යොදලා ලකුණු කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක් කරගන්න සම්මත සංකේතය. මොකද්ද සම්මත සංකේතය? M. සිම්පල් M. දැන් දුවේ පුතේ මං සම්මත සංකේතය යොදා ලියන්න යන්නේ. මීටර් 5. මීටර් 5 සම්මත සංකේතය යොදලා ලිව්වම කොහොමද ලියන්නේ? 5යි M. 5යි M. බලන්න හොඳට. මීටර් 5. දැන් මීටර් 5 අපි ලිව්වේ සම්මත සංකේතයේ යොදලා. 5යි M. මීටර් 40. මීටර් 40. දැන් මීටර් 40 සම්මත සංකේතයේ යොදලා ලියන්නේ කොහොමද? බලන්න. මීටර් 40 කොහොමද ලියන්නේ? ඔව්. ඔව්, හරි. හරි දුවේ පුතේ, හරි. 40යි M. 40යි M කියලා තමයි සම්මත සංකේතයේ යොදලා ලියන්නේ. මීටර් 82. මීටර් 82.
දැන් බලමුකෝ මීටර් 82 සම්මත සංකේතයෙන් කොහොමද ලියන්නේ 82m 82m දැන් එහෙනම් දුවලා පුතාලා මනින්න බැලුවා මනින්න ඉගෙන ගත්තා මීටර් කෝදේ මනින හැටි මම පෙන්නුවා ඊට පස්සේ ගස් දෙකක් අතර දුර මැන්න ඊළඟට ගෙදර තියෙන දොර ශීතකරණය නේද ඒවත් මැනලා බැලුවා දැන් අපි සම්මත සංකේතයක් දැනගත්තා සම්මත සංකේතෙන් ලියන හැටිත් දැන් මං කියලා දුන්නා දැන් දැක්කනේ සම්මත සංකේතෙන් ලියන්නේ කොහොමද කියලා දැන් අපි තව ක්‍රමයක් බලමු ඒ තමයි වචනයෙන් ලියන්න යන්නේ වචනයෙන් දැන් බලමු අපි වචනයෙන් ලියන්නේ කොහොමද කියලා ඔන්න බලන්නකෝ වචනයෙන් ලියන්න යන්නේ මේ තියෙන්නේ සම්මත සංකේතයෙන් මේ දීලා තියෙන්නේ ඔක්කොම සම්මත සංකේතයෙන් දැන් සම්මත සංකේතයෙන් දීලා තිනවා 6m 6m කියන සම්මත සංකේතයෙන් දීලා තින මිම්ම අපි වචනයෙන් ලියනවා වචනයෙන් ලියනකොට මීටර් 6යි මීටර් 6යි සම්මත සංකේතයෙන් දීලා තිනවා මීටර් 28 මීටර් 28 කොහොමද මීටර් 28 අපි වචනයෙන් ලියන්නේ දැන් සම්මත සංකේතයෙන් තියෙන්නේ 28m වචනයෙන් අපි ලියනවා මීටර් 28යි මීටර් 28යි දැන් බලන්න දුවේ පුතේ සම්මත සංකේතයෙන් දීලා තියෙනවා 77යි 77යි මීටර් දැන් අපි වචනයෙන් ලියනවා සම්මත සංකේතය 77m වචනයෙන් ලියනවා මීටර් 77යි මීටර් 77යි දැන් එහෙනම් බලන්න අපි සම්මත සංකේතෙන් ලියුවා වචනෙන් ලියන හැටි ඉගෙන ගත්තා දැන් බලමුකෝ දැන් අපි සම්මත සංකේතයයි සංකේතත් යොදලා ලියනවා වචනෙනුත් ලියන්න යනවා සංකේතත් යොදලා වචනෙනුත් ලියන්න යන්නේ දැන් බලන්න ජනෙල්ලේ පළල ජනෙලේ පළල සංකේත යොදලා ලිව්වම 1m ජනෙලේ පළල 1m වචනෙන් ලියන්නේ කොහොමද ජනෙලේ පළල මීටර් 1යි ජනෙලේ පළල මීටර් 1යි දැන් බලන්න දුවේ පුතේ දොරේ උස දැන් අපි දොරේ උස මැන්න නේද දුවල පුතාලට මතකයි නේද දොරේ උස මැන්න හරි දැන් දුවල පුතාලට එන්නේ නැත්තේ මැන්නම හැම දොරක්ම එක ප්‍රමාණේ නැහෙනේ නේද වෙනස් මිමි එන්න පුළුවන් මේ සඳහන් වෙන්නේ දොරේ උස 2m දොරේ උස 2m එතකොට අපි වචනෙන් ලියනවා දොරේ උස මීටර් 2යි මීටර් 2යි දැන් බලන්න මේසෙ දිග මම මෙතනත් මේසය මැනලා පෙන්නුවා දොල පුතාලා දැක්කනේ මම මෙතන මැන්න මේසෙ මීටර් 1ට පොඩ්ඩක් වැඩි වුණා නමුත් මම මේසෙ දිග දාලා තියෙනවා මගේ ගෙදර මේසෙ දිග මීටර් 2යි මීටර් 2යි ඒ සංකේතයෙන් තමයි මම දාලා තියෙන්නේ මීටර් 2යි කියලා මීටර් 2 අපි වචනෙන් ලියන්නේ කොහොමද වචනෙන් ලියන්නේ මේසේ දිග මීටර් 2යි මේසේ දිග මීටර් 2යි හරි දැන් දුවේ පුතේ දුවල පුතාලට දැම්මා මේසේ දිග මැනලා පෙන්නුවා පුතාලා දුවලට මං කිව්වේ වත්තේ තියෙන ගස් දෙකක් අතර දුර මනින්න කියලා තව පුළුවන් දුවල පුතාලට ගේට්ටුවේ ඉඳන් ලිඳ ළඟට දුර බලන්න ගේට්ටුවේ ඉඳන් ලිඳ ළඟට දුර බලන්න පුළුවන් තව පුළුවන් ගේට්ටුවේ ඉඳන් දොර ළඟට ගේට්ටුවේ ඉඳන් දොර ළඟට දුර බලන්න පුළුවන් නේ එහෙනම් මීටර් කෝදුව භාවිතා කරලා ගේට්ටුවේ ඉඳන් දොර ළඟට දුර බලන්න පුළුවන් තව මොනවද තව දැන් ගේ ඇතුලේ තියෙන ඒවයි දොරේ උස මනින්න පුළුවන් දොරේ උස මැනලා බලන්න පුළුවන් තව ජනෙලේ පළල ජනෙලේ පළලත් මනින්න පුළුවන් දුවල පුතාලට ඒකත් කරන්න පුළුවන් ජනෙලේ පළල මනින්න ඊළඟට ශීතකරණේ උස අපි මැන්න නේද මං පින්නුවේ දුවල පුතාලට දැන් එහෙනම් චුටි දුවල පුතාල එකතු වෙලා ශීතකරණේ උස මැනලා බලන්න කොච්චරද කියලා හරියට සටහන් කරගන්න සිතුව දුර සිතුව උස බනින්න පුළුවන් ඊළඟ සැබෑ උස නිවරදිව සටහන් කරන්න දැන් එහෙනම් දුවේ පුතේ දැන්
පුතාල දෝලටක් තියනවා මේස නේද ගෙදර පාඩම් කරන මේසයක් තියනවා නේද මේස ලෑල්ල මේස මෙන්න මේ සමතල පෘෂ්ඨයේ මේස ලෑල්ල තමයි අපි මනින්නේ මනිනකොට මේකේ දිග මනිනකොට නිවරදිව ආරම්භක ස්ථානයේ ඉඳන් දිග මනින්න ඕන ආරම්භක ස්ථානයේ සටහන් කළා ඊළඟ අවසන් වන ස්ථානය සටහන් කරන්න ඕන ඊට පස්සේ එතන ඉඳන් වා ගණන් කරන්න වාර ගණන ගණන් කළා ඉදිරියට යන්න පුළුවන් 1යි 2යි කියලා ඉදිරියට යන්න සමතල පෘෂ්ඨය තමයි අපි දිග මනින්නේ දැන් මම මේසේ දිග මැන්නේ පුතාල දෝලට පුළුවන් මේසේ පළල මේසේ පළල මනින්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මේසේ උස මේසේ උස මේස උස මනින්න පුළුවන්. එහෙනම් දැන් ගොඩක් වැඩ කරන්න පුළුවන් නේ. දුවල පුතාලා දැන් එහෙනම් බලන්නකෝ. අද අපි එහෙනම් ඉගෙන ගත්තේ මොකද්ද? මං අද දුවල පුතාලාට කියලා දුන්නේ මොනවද? ඔන්න මතක් කරගන්න. අපි ඉස්සෙල්ලා මුදලාලි කෙනෙකුට කතා කරානේ නේ. මුදලාලි අපිට මේස ඇතිරිල්ල කෙව්වා. මේස ඇතිරිල්ල මොකද උනේ? මදි වුණා. අපිට මේස ඇතිරිල්ල මදි වුණා නේ. ඇයි ඒ? අභිමත ඒකකයක් නිතිබ්බේ සම්මත ඒකකයක් ආපු හැටි මං කියලා දුන්නා. එහෙනම් දිග මැනීමට සම්මත ඒකකයක් භාවිතා කරනවා. මීටරේ භාවිතයෙන් තමයි අපි දිග මැන්නේ. නේ මීටර් කෝදුවක් මං දුවල පුතාලට පෙන්නුවා. මීටර් කෝදුව. මම මීටර් කෝදුව දුවල පුතාලට පෙන්නුවා. ඊට පස්සේ මිනුම් පටිත් පෙන්නුවානේ. මිනුම් පටියත් පෙන්නුවානේ දුවල පුතාලට. මීටර් කෝදුව මිනුම් පටිය ඒ දෙකම පෙන්නුවා. ඊළඟට මං මීටර් කෝදුවෙන් දිග මනින හැටි කියලා දුන්නා. දිග මනින හැටිත් කියලා දුන්නා. දැන් මං හිතනවා මගේ දරුවන්ට හොඳට මේක තේරෙන්න ඇති. මීටර් කෝදුව භාවිතා කරලා දිග මනින්නේ කොහොමද? ආරම්භක ස්ථානයේ, අවසන් ස්ථානයේ සලකුණු කරනවා, ගණන් කරනවා වාර ගාන, සමතල පෘෂ්ඨයක තමයි අපි මනින්නේ. ඒ ටික මතක් කරගන්න ඕන. ඊළඟට අපි වත්තට ගියා. වත්තේ මොකද කරේ? ගස් දෙකක් අතර තියෙන දුර ප්‍රමාණය මැන්න නේද දුර ප්‍රමාණය මැන්න නේද දැන් පුළුවන් පුතාල දුවලට ගිහිල්ලා වත්තට ගිහිල්ලා ගස් දෙකක් අතර දුර ප්‍රමාණය මනින්න ඊළඟට අපි ශීතකරණය දොරේ උස එතකොට ජනෙල්ලේ පළල නේද ඒවා මැනලා පෙන්නුවා දැන් දුවල පුතාලට මං ඊට පස්සේ කියලා දුන්නා සම්මත සංකේතය මතකද මොකද්ද සම්මත සංකේතය ඔව් හරි මීටර් සම්මත සංකේතේ සිම්පල් එම් වලින් අපි සලකුණු කරනවා කියලා කිව්වා සංකේතේ යොදලා ලියන හැටි දැනගත්තනේ වචනෙන් ලිව්වා ඊළඟට සංකේතේ ලියලා වචනෙන් ලිව්වා දැන් දුවේ පුතේ අපි මේ ටික හොඳට දැනගත්තා දැන් දුවල පුතාලට පොඩි වැඩක් කරන්න පුළුවන් මොකද්ද දන්නවද දැන් මේක මීටර් කෝදුව තියෙනවනේ ගෙදර මීටර් කෝදුව අරගෙන මේවා මනින්න. මනින්නේ මොනවද? ගස් දෙකක් අතර දුර. නිවසේ ගේට්ටුව ළඟ ඉඳන් නිවසේ දොර ළඟට දුර. ලිඳ ළඟට දුර මනින්න පුළුවන්. නේද? නිවරදි ආකාරයෙන් දුර ප්‍රමාණය මනින්න. නිවස ඇතුලේ තියෙන ශීතකරණය, දොරේ උස, ජනෙල්ලේ පළල ඒවත් මනින්න පුළුවන්. දැන් පුංචි වැඩක් කරන්න පුළුවන්. මොකද්ද? පුතාල දුවලට තියෙනව නේද? තුන්වන ශ්‍රේණියේ ගණිතයේ වැඩ පොත ගණිතයේ වැඩ පොතේ තියෙනවා දිග මැනීමේ පාඩම දිග මැනීමේ පාඩමට අදාළ 34 ඉඳන් 38 වෙනකන් තියෙන ඒ අභ්‍යාස ටික කරන්න අභ්‍යාස කළා ගුරුතුමාට ගුරුතුමියට දීලා හරි වැදි ලකුණු කරගන්න ඒ විතරක් නෙවෙයි මේ මීටර් කෝදුව භාවිතා කළා මිනුම් පටි භාවිතා කළා දිග මැනලා උස පළල මැනලා පුරුදු වෙන්න හරි දුවේ පුතේ මං හිතනවා අද මේ පාඩම දුවල පුතාලට හොඳට අවබෝධ වෙන්න ඇති කියලා හොඳට මේක අවබෝධ කරලා කරන්න පුළුවන් මොකද දන්නවද මීටර් කෝදුවනේ භාවිතා කරන්නේ මේක දැන් නිවසේ තියෙනවා අපි මේ මීටර් කෝදුව නිවසේ තියෙනවා අම්මලා තාත්තලා මේක ගෙනල්ලා දෙයි මීටර් කෝදුව භාවිතා කළා තමයි මේක කරන්න ඕන සෙල්ලම් කරනකොට මේක යොදාගෙන කරන්න පුළුවන් එහෙනම් දුවේ පුතේ මං ආයි දවසක ගණිතේ පාඩමකින් හමු වෙන්න. දුවල පුතාලට සුබ දවසක්. ආයි බෝවන්.